समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स गरुतर महा संगरत्ने अवसराय सदहति पिंवत्ने बहुम वेगेन आयुष गेवीगेन यानवा බොහෝම වේගයෙන් ලැබිච්ච අපිට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය බොහෝම වේගයෙන් ගෙවිලා යනවා බුදු කෙනෙක්ගේ බණ ඇහෙන කාලයක් බොහෝම කලාතුරකින් ලැබිච්ච මේ අවස්ථාවේ ඒ අවස්ථාවත් වේගයෙන් ගෙවිලා යන මේ වගේ කාලෙක හොඳ වටින අවස්ථාවක් අපි හැම දිනාටම ලැබුණා ඒ තමයි ධර්මදේශනා මාලාවක් තුල අකණ්ඩව තථාගත ශ්‍රී බුද්ධ භාෂිතය අහන්න ලැබෙනවා. ඊටාම වටින අවස්ථාවක්. මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන සූත්‍ර ධර්ම දේශනා පිළිවෙලින් අකණ්ඩව දිනපතා අපිට අහන්න ලැබෙනවා. මේ ධර්මදේශනා මාලාව පින්වත්නි බොහෝ දිනෙකගේ කැපකිරීම මත තමයි මේ විදිහට ඉදිරියට ගලාගෙන යන්නේ බොහෝ දිනෙකගේ කැපකිරීම මැද්දේ ගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ මූලික මෙහෙයවීම අනුව ඒ වගේම ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය කැමරාකරණය ආලෝකකරණය සංස්කරණය මේ හැමදේම එකතු වෙලා මේ හැමදේම හැම දිනාගෙම කැපකිරීම මැද්දේ දැන් දින කිහිපයක් තිස්සේම සූත්‍ර ධර්ම විවරණ ධර්ම දේශනා මාලාව මේ විදිහට දිගහැරෙනවා මේ වෙනකොට මේ පින්වතුන් මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන වග්ග දෙකක මූලපරියාය වග්ගය සීහනාද වග්ගය කියන මේ වග්ග දෙකේ ඇතුළත් සූත්‍ර දේශනා දැනගත්තා. අද දවසේ ඉඳන් ආරම්භ වෙනවා ඕපම්ම වග්ගය. ඕපම්ම වග්ගයේ ඇතුළත් සූත්‍ර දේශනා අදින් පස්සේ හෙට ඉඳන් ඕපම්ම වග්ගයේ ඇතුළත් වන සූත්‍ර දේශනා මේ පින්වතුන්ට දැනගන්න අවස්ථාව තියෙනවා. පින්වත්නි මේ වෙනකොට මේ පින්වතුන් අකණ්ඩව වැඩසටහනට සම්බන්ධ වුණා නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනා 20ක්ම මජ්ක්‍ධිම නිකායේ එක වර්ගයක ආරම්භක මූලපරියාය වර්ගයේ සූත්‍ර දේශනා 10ක් ඇතුළත් වෙනවා. ඒ වර්ගය මේ වෙනකොට මේ පින්වතුන් ශ්‍රවණය කරලා තියෙන්නේ. ඇතැම් විට මගහැරෙන්නත් ඇති. නමුත් කිහිපයක් හරි ශ්‍රවණය කරන්නත් ඇති. ඒ මූලපරියාය වර්ගයේ සූත්‍ර දේශනා 10න් පස්සේ පිලිවෙලින් ඊළඟට සීහනාද වග්ගය සීහනාද වග්ගයේ සූත්‍ර දේශනා 10ක් ඇතුළත් වුණා. එතකොට අකණ්ඩව සවන් දුන්නා නම් මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන සූත්‍ර දේශනා 20කට අහුම්කම් දීලා
පිළිවෙලින් ඊළඟ සූත්‍ර දේශනාව සූත්‍ර දේශනා කිහිපය ඉදිරියට ඇහෙන්න නියමිතයි. අද දවසේ ඉඳන් මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි වර්ගය ඕපම්ම වර්ගය ආරම්භ වෙනවා. ඕපම්ම වර්ගයේ සූත්‍ර දේශනා පිළිබඳ කරන විවරණය ආරම්භ වෙනවා. එහෙනම් අද දවස විශේෂයෙන්ම වෙන් වෙන්නේ අදින් පස්සේ ඕපම්ම වර්ගයේ සූත්‍ර දේශනා තමයි මේ පින්වතුන්ට ඇහෙන්න අහන්න ලැබෙන්නේ. අද නියමිත වෙලා තියෙන මේ ධර්ම දේශනාව තුළ අදින් පසු ආරම්භනේ ඕපම්ම වර්ගය. ඕපම්ම වර්ගයේ ඇතුළත් වන සූත්‍ර දේශනා 10 පිළිබඳව සංක්ෂිප්ත අදහසක්. ඕපම්ම වර්ගය හඳුන්වා දීමක් කරන්න තමයි අද දවස ධර්ම දේශනාව වෙන් කෙරෙන්නේ. පින්වත්නි, ඕපම්ම වර්ගය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ද සූත්‍ර දේශනා ග්‍රන්ථාරූඪ කරද්දී මේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විසින්ම දේශනා කළ ද සූත්‍ර දේශනා පසු කාලීනව ග්‍රන්ථාරූඪ කළ පොත්වල ලිව්වා පවත්වා ගැනීමේ පහසුව සඳහා. එහෙම පොත්පත්වල රචනා කරනකොට ග්‍රන්ථාරූඪ කරනකොට යම්කිසි ක්‍රමවේදයක් අපේ අතීත මහා ස්වාමීන් වහන්සේලා අනුගමනය කළා. යම්කිසි පිළිවෙලක් හිතුමතේට සූත්‍ර දේශනා පෙළ ගැස්සුවේ නැහැ. යම්කිසි පිළිවෙලක් අනුව තමයි සූත්‍ර දේශනා පෙළ ගැස්සුවේ. එහෙම පෙළ ගැස්වද්දී සූත්‍ර දේශනා වල ඇතුළත් වන කරුණු මූලික කරගෙන ඇතැම් විට සූත්‍ර දේශනා පෙළ ගැස්සුවා. ඇතැම් විට සූත්‍ර දේශනා තුළ ඇතුළත් වන අක්ෂර ප්‍රමාණය අනුව සූත්‍ර දේශනාව දිග හෝ කෙටි වන ස්වභාවය අනුව ඒ විදිහට සූත්‍ර දේශනා වර්ග කළා. ඔය වගේ නොයෙකුත් ලක්ෂණ අනුව සූත්‍ර දේශනා ක්‍රමානුකූලව පෙළ ගැස්වන්න අතීත මහා ස්වාමීන් වහන්සේලා උත්සාහ කළා. එවැනි ක්‍රමානුකූල පිළිවෙලක් එක්ක සංග්‍රහ වෙච්ච සූත්‍ර දේශනා තමයි අදත් අපි අතට පත් වෙන්නේ. එතකොට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඊටාම දීර්ඝ නොවන ඊටාම කෙටිත් නොවන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනා ඇතුළත් වන මේ මජ්ක්‍ධිම නිකාය ඒ විදිහටම ක්‍රමානුකූලව සූත්‍ර දේශනා වර්ග කරලා තියෙනවා. ඒ යටතේ ඕපම්ම වග්ගය මේ වග්ගය කියන වචනය සාමාන්‍යයෙන් වර්ගය කියන අදහස. වර්ගය කොටස සංග්‍රහය එකතුව කියන අදහස. එතකොට ඕපම්ම වග්ගය මේ විදිහට මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි වර්ගය විදිහට 3 වෙනි සූත්‍ර දේශනා එකතුව විදිහට නම් කරලා තියෙන්නේ ඕපම්ම වග්ගය. එතකොට මේ ඕපම්ම වග්ගය අධ්‍යයනය කරද්දී දැන් මේ පින්වතුන්ට කැමතිනම් අධ්‍යයනය කරන්න පහසුකම් තියෙනවා. අද පොත්පත් නැති වුණත් ඕනෑ වෙලාවක අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් සූත්‍ර දේශනා අධ්‍යයනය කරන්න ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. ඒ නිසා හොයලා බලන්නත් පුළුවන්. මේ ඕපම්ම වර්ගය තුල ඇතුළත් වන සූත්‍ර දේශනා 10 ඇයි මෙවැනි වර්ග කිරීමකට ලක් කරලා තියෙන්නේ කියලා හොයලා බලද්දී දැනගන්න ලැබෙනවා අපිට හම්බ වෙනවා උපමා ඇතුළත් සූත්‍ර දේශනා එකතුවක්. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කරද්දී ධර්මයේ මනාව වටහා දීම සඳහා උපමා රූපක ඇතැම් විට භාවිත කළා. ඒ උපමා රූපක භාවිතය නිසාම ඇතැම් දහම් කරුණු උන්වහන්සේ මනාව පැහැදිලි කරන්නට යෙදුණා. ඒ නිසා වාග්යතුන් වහන්සේ උපමා රූපක භාවිත කරමින් දේශනා කරපු තාම වටින සූත්‍ර දේශනා 10ක් මජ්ක්‍ධිම නිකාය තුල ඕපම්ම වග්ගය නමින් ඇතුළත් වෙනවා. එතකොට මේ ඕපම්ම කියන වචනය බලන්නේ වග්ගය නම් කරලා තියෙන ආකාරය ඕපම්ම වග්ගය. එතකොට වග්ගය කිව්වේ වර්ගය එකතුව සංග්‍රහය කොටස කියන අදහසනේ. ඕපම්ම කියන්නේ උපමාව. උපමා භාවිත කරලා දේශනා කරපු සූත්‍ර දේශනා එකතුව ඕපම්ම වග්ගය නමින් මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වෙනවා. එතකොට අද නියමිත වෙන්නේ අද ධර්ම දේශනාව තුළ
මේ ඕපම්ම වග්ගය තුල ඇතුළත් වන සූත්‍ර දේශනා කොයි වගේද? ඕපම්ම වග්ගය පිළිබඳ යම්කිසි සංක්ෂිප්ත හඳුන්වා දීමක් සිද්ධ කරගන්න අපි මේ වෙලාව වෙන් කරගමු. එතකොට මුලින් මතක් කළා ඕපම්ම වග්ගය තුල සූත්‍ර දේශනා 10ක් ඇතුළත් වෙනවා. එතකොට ඒ සූත්‍ර දේශනා 10 අන්තර්ගතය ඒ සූත්‍ර දේශනා 10 අන්තර්ගතය ඉතාම කෙටියෙන් සාරාංශගත කරලා මජ්ක්‍ධිම නිකායේ අටුවා ග්‍රන්ථයේ සංඥාපණය තුල සඳහන් වෙනවා. දැන් බලන්න පින්වත්නි අපිට ධර්මයේ අධ්‍යයනය කරන්න කොයිතරම් පහසුකම් තියෙනවද? සූත්‍ර දේශනා මනාව ග්‍රන්ථාරූඪ කරලා තියෙනවා, අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ සූත්‍ර දේශනාවල තේරුම් ගන්න අමාරු පද විස්තර කරලා අටුවා ග්‍රන්ථ තියෙනවා. අටුවා ග්‍රන්ථ තුල ඇතුළත් වන වචනත් අමාරුයි වගේ දැනෙනකොට ඒ අමාරු වචන නැවත විස්තර කරලා ටීකා ග්‍රන්ථ රචනා වෙලා තියෙනවා. ඔය විදිහට මේ ධර්මයේ මනාව තේරුම් ගන්න අවස්ථාව උදා වෙලා. පොත්පත් කියවලා තේරුම් ගන්න බැරි අයට ධර්ම දේශකයන් වහන්සේලා කරන විස්තරවලට අහුම්කන් දීලා ධර්මයේ වටහා ගන්න අවස්ථාව ලැබිලා. ඉතින් බලන්න පින්වත්නි කොච්චර වටින කාලයක්ද මේ ගත වෙන්නේ. සියලු දුක් නැති කරගන්න උදව් වෙන ධර්මය මනාව තේරුම් ගන්න පුළුවන් පරිසරයක් ඇති වෙලා. හැම කාලෙම මේ වගේ කාල ඇති වෙන්නේ නැහැ. මේ පින්වතුන්ට පුළුවන් අවුරුදු ගාණක් පස්සට පිටිපස්සට මතක් කරලා බලන්න, ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලන්න. සමහර විට වැඩිහිටියන්ගෙන් ඇහුවොත් ඒ ගැන තේරුම් කරලා දෙයි. මේ වගේ ධර්මයේ කතා කරන පරිසරයක් තිබ්බේ නැහැ. මේ මෑත කාලේ ඉතිහාසය අරන් බැලුවා. ඒ නිසා බොහෝම කලාතුරකින් ලැබෙන වටින කාල සමයක් මේ ගත වෙන්නේ. එවැනි කාල සමයක මේ වගේ ධර්ම දේශනා මාලාවක් අහන්න ලැබෙනවා කියන්නේ අපටත් මේකට සම්බන්ධ වෙන්න ලැබෙනවා කියන්නේ ඉතාම වටින අවස්ථාවක්. ඒ නිසා මේ පින්වතුන්ටත් මේ වටින අවස්ථාව ලැබුණා. ඕපම්ම වග්ගය තුල අදින් පස්සේ දැන් හෙට ඉඳන් මේ පින්වතුන්ට ඕපම්ම වග්ගයේ සූත්‍ර දේශනා අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ උපමා භාවිතයෙන් ධර්මයේ මනාව පැහැදිලි කරන අවස්ථාව එවැනි සූත්‍ර දේශනා මේ පින්වතුන්ට අඳුන ගන්න පුළුවන්. උපමා භාවිතයෙන් යමක් පැහැදිලි කරනකොට ඊටාම හොඳින් විස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන් බව මේ පින්වතුන්ට තේරෙනවා ඇති. උපමා භාවිතය යමක් කොයි වගේද කියලා කියන්න ඊහා එහා සමාන තවත් යමක් භාවිත කරන. එතකොට ධර්මයේ මනාව තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා මේ උපමා භාවිතයත් එක්ක. ඒ නිසා හෙට ඉඳන් උදා වෙන ධර්මදේශනා මාලාව ටිකක් වෙනස් විදිහේ මනාව තේරුම් ගන්න පුළුවන් උපමා ඇතුළ සූත්‍ර දේශනා. අද ඒ ගැන සංක්ෂිප්ත අදහසක් අපි ඇති කරගමු. එතකොට මේ උපමා භාවිතය එක්ක උපමා වග්ගය ඕපම්ම වග්ගය තුල ඇතුළත් වන සූත්‍ර දේශනා පිළිබඳ සංක්ෂිප්ත අදහසක් මජ්ක්‍ධිම නිකායේ පපංච සූදනී නම් අටුවා ග්‍රන්ථය තුල ඒ ග්‍රන්ථයේ සංඥාපණය ඒ ග්‍රන්ථයේ මුල් කොටසේ ග්‍රන්ථයේ ඇතුළත් සංඥාපණය නම් වූ කොටසේ මේ දේශනා තුල විශේෂයෙන් ඕපම්ම වග්ගයේ ඇතුළත් සූත්‍ර දේශනා පිළිබඳ සංක්ෂිප්ත අදහසක් තියෙනවා. එහෙනම් අද දැනගමු හෙට ඉඳන් දවස් 10ක් පුරාවට අහන සූත්‍ර දේශනා කොයි වගේද? කොච්චරේ සූත්‍ර දේශනා අපිට වැදගත් වෙයිද? එතකොට ඒ ගැන අටුවාවෙන් හොයලා බලනකොට අපිට හම්බ වෙනවා ඕපම්ම වග්ගයේ සූත්‍ර දේශනා 10ක් ඇතුළත් වෙනවා. ඒ සූත්‍ර දේශනා 10 ඉතාම කෙටියෙන් මුලින්ම නාමිකව මතක් කරගත්තොත් ඕපම්ම වග්ගයේ මුලින්ම හම්බ වෙනවා කකචූපම සූත්‍රය. කකචූපම සූත්‍රය හරිම වටින සූත්‍රයක්. ඒ වගේම ඕපම්ම වග්ගයේ දෙවෙනි සූත්‍රය අලගද්දූපම සූත්‍රය. තුන්වෙනි සූත්‍රයේ විදියට සඳහන් වෙන්නේ වම්මික සූත්‍රය. අපි ඉදිරියේදී කෙටියෙන් විස්තර කරගමු. ඒ වගේම ප්‍රසිද්ධ රතවිනීත සූත්‍රය ඕපම්ම වග්ගයේ හතරවෙනි සූත්‍රයේ විදියට ඇතුළත් වෙනවා. රතවිනීත සූත්‍රය. ඉන් අනතුරුව පස්වෙනි සූත්‍ර දේශනා විදිහට නිවාප සූත්‍රයත් හයවෙනි සූත්‍ර දේශනා විදිහට අරිය පරියේෂණ සූත්‍රය ඕපම්ම වග්ගයේ ඊළඟට සඳහන් වෙන්නේ චූලහත්ති පදෝපම සූත්‍රය.
ගොඩක් අහලා පුරුදු සූත්‍රයක්. ඊළඟට මහා හත්ති පදෝපම සූත්‍රය, මහා සාරෝපම සූත්‍රය, උපම වර්ගයේ 10 වෙනි සූත්‍රය, අවසාන සූත්‍රයේ වශයෙන් සඳහන් වෙන්නේ චූල සාරෝපම සූත්‍රය. එතකොට මේ පින්වතුන්ට හෙට දවසේ ඉඳන් මේ ධර්මදේශනා මාලාව තුල කකචූපම සූත්‍රයේ සිට චූල සාරෝපම සූත්‍රයේ දක්වා මේ ඕපම්ම වර්ගයේ සූත්‍ර 10 බුදුරජාණන් වහන්සේ විශේෂ උපමා භාවිත කරමින් ධර්මයේ මනාව පැහැදිලි කරපු මේ සූත්‍ර දේශනා 10 අහන්න ලැබෙනවා. අධ්‍යයනය කරන්න අවස්ථාවක් උදා වෙනවා. එනිසා මම හිතනවා මේ ඉදිරියට එන දවස් 10 මේ පින්වුතුන්ට ගොඩාක් උපයෝගී වෙයි. තමන්ගේ ධර්මඥානය වැඩි කරගන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන මේ ප්‍රතිපදාව, ප්‍රතිපදාවේ ප්‍රායෝගික භාවිතය උපමා ඇසුරෙන් පැහැදිලි කරගන්න අවස්ථාව ලැබෙන දින 10ක් ඉදිරියට උදා වෙන්නේ. ඊටාම කෙටියෙන් මේ සූත්‍ර දේශනා 10ේ අන්තර්ගතයත් අටුවාව විස්තර කරනවා. අටුවාවේ සංඥාපනයේ ආරම්භක පිටු කිහිපය තුල ඕපම්ම වග්ගය තුල පළවෙනි සූත්‍ර දේශනා විදිහට මුණ ගැහෙන්නේ කකචූපම සූත්‍රය. ඇතැම් පින්වතුන්ට මේ සූත්‍ර දේශනාව නම කියනකොටම මතක් වෙනවා වෙන්නත් පුළුවන්. මොකද තරමක් ප්‍රසිද්ධ සූත්‍ර දේශනා. කකචූපම සූත්‍රය තුල අන්තර්ගතය වචන කිහිපයකින් අටුවාවේ සංඥාපනයේ විස්තර කරනවා. කියතකින් ඉරණ විටද යමෙකුගේ සිත දූෂ්‍ය භවෙන් තොරව ශාන්ත ශාන්තව පවතිද? ඔන්න සඳහන් වෙනවා කියතකින් ඉරණ විටද යමෙකුගේ සිත දූෂ්‍යව අශාන්තව පවතිද? ඔහු බුදුරදුන්ගේ ශිෂ්‍යයෙක් නොවේ. ඔන්න ඔය විදිහේ කාරණා ඇතුළත් තවදුරටත් ධර්මයේ විස්තර කෙරෙන කකචූපම සූත්‍රය. එතකොට කකචූපම සූත්‍රයේ තුල දහම් කාරණා කිහිපයක්ම ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම කකචූපම සූත්‍රය ප්‍රසිද්ධයි බුදුරජාණන් වහන්සේ භාවිත කරන විශේෂ උපමාවක් නිසා. කියතේ උපමාව. කියතකින් කවුරු හරි පිරිසක් තමන්ව බලෙන්ම අල්ලලා අල්ලගෙන බලෙන්ම හිර කරගෙන කියතකින් කපන කොටත් තමන්ගේ අකමැත්ත නිසාම තමන්ගේ අකමැත්තෙන් වුණත් බලෙන්ම වුණත් පිරිසක් තමන්ව අල්ලගෙන කියතකින් කපන කොට වුණත් ඒ පිරිස පිළිබඳව තරහක් නැතුව ද්වේෂයක් නැතුව ඉන්න පුළුවන් මානසිකත්වයක් ඇති කරගත්තේ නැතුව හිටියොත් එවැනි මානසිකත්වයකට තමන්ගේ හිත ගන්නෙ නැතුව හිටියොත් එයා බුදුරජාණන් වහන්සේගේ දහම පිළිපදින්නෙක් නොවේ. එවැනි කෙනා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච තත්වයට තමන්ගේ හිත ගොඩනගාගත් කෙනෙක් නෙමෙයි. ඔන්න ඔය කාරණාව කකචූපම සූත්‍රය විස්තර කරනවා. එහෙනම් කකචූපම සූත්‍රය අපිට හොඳ උදාහරණයක්. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මොන වගේ මට්ටමක්ද? අපේ හිත කොයි තරම් ප්‍රමාණයකට සකස් කරගන්න ඕනේද? ඔන්න ඒ කාරණාව කකචූපම සූත්‍රයේ උපමාවකින් විස්තර කරනවා. ඇතැම් කරුණු තියෙනවා කියූ පමණින් තේරෙන්නේ නැහැ. ඒ නිසාම උපමා ආදිය භාවිත කරනවා එවැනි අවස්ථාවල උපමාව නිසා හොඳට තේරෙනවා. එහෙනම් මේ උපමාව ඇසුරෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කකචූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරන්නේ අපේ හිත කොයි වගේ මට්ටමකට ගන්න කියලාද? එතකොට ඒ කාරණාව කකචූපම සූත්‍රයේ විස්තර කරනවා. කියතක උපමාවක් එක්. කියතකින් කපනකොට දැන් පින්වතුන් හිතලා බලන්න බලෙන්ම තමන්ව අල්ලගෙන කියතකින් කපනකොට ඒ කියතෙන් කපන පුද්ගලයන් පිළිබඳව ද්වේෂ රහිත හිතක් ඇති කරගෙන ඉන්න පුළුවන් කාටද? ඒ වගේ මට්ටමකට හිත ගන්න පුළුවන්ද කියන එකත් ඇතැම් විට අපිට ප්‍රශ්නයක්. හැබැයි මනාව විදර්ශනා අවබෝධයකට එන කෙනා ධර්මය මනාව අනුගමනය කරමින් ප්‍රතිපදාව ක්‍රමානුකූලව පිළිපදිමින් විදර්ශනා අවබෝධයට එන පුද්ගලයාට ඒ මානසිකත්වයේ අරුමයක් නෙමෙයි.
එවැනි මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්ද කියන එක එයාට පුදුමයක් නෙමෙයි. මේ ධර්මයේ තරම් ප්‍රායෝගිකයි. මනාව විදර්ශනා අවබෝධයකට එන කෙනා රූපය තමන්ගේ නොවන බව ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න. එයා වචනයෙන් කියනවා නෙමෙයි. රූපය මගේ නෙමෙයි කියලා එයා වචනයට සීමා වෙන්නේ නැහැ. හිත තුලින්ම නැගෙන අදහසක් එයාට තියෙනවා විදර්ශනා අවබෝධය තියෙන කෙනාට මේ කය මගේ නෙමෙයි. මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මනාව අවබෝධ කරගත්ත කෙනාට මේ ශරීරයට කවුරු පීඩා කළත් ඒ පීඩා කරන අය ගැන ද්වේෂ මාත්‍රයක් තරහ මාත්‍රයක් ඇති වෙන්නේ නැහැ. තරහ ඇති කරගන්නේ නැහැ නෙමෙයි. තරහ ඇති වෙන්නේ නැහැ. ධර්මයේ ආශ්චර්යය. මනාව අවබෝධයක් ඇති කරගත්ත කෙනාගේ හිතේ ස්වභාවය. එහෙනම් බුදු පියාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන මට්ටමයි මේ උපමාවෙන් පැහැදිලි කරන්නේ. කකචූපම සූත්‍රය තුල මේ පින්වතුන්ට හෙට දවසේ ඒ සූත්‍ර දේශනාව මනාව මේ උපමාව එක්ක මේ පැහැදිලි කරන කාරණය විතරක් නෙමෙයි තවත් කාරණා කියවෙනවා. කකචූපම සූත්‍රය තුල භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ භාෂිතය හෙට දවසේ සාකච්ඡාවට ලක් කරනවා. එතකොට ඊන අනතුරුව ඕපම්ම වග්ගයේ දෙවෙනි සූත්‍රය අලගද්දූපම සූත්‍රය. ධර්මය භාවිතා කළ යුත්තේ කෙසේද? මේ ධර්මය හැදෑරිය යුත්තේ කෙසේද? ඔන්නය කියන කාරණාව උපමා ඇසුරෙන් පැහැදිලි කරන අවස්ථාව. අලගද්දූපම සූත්‍රය. දැන් මේ පින්වතුන්ට තේරෙන නැති බුදුරජාණන් වහන්සේ මේ අපිට දායාද කරපු ධර්මය අපි පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනනේ. බුදුරජාණන් වහන්සේ අපිට මේ කියලා දෙන ධර්මය සියලු කෙලෙසුන් දුරු කරන්නට සංසාර ගමනේ මේ මහා දුක්ඛිත ස්වභාවය නිමා කරන්නට මේ ධර්මය අපිට හම්බ වෙච්ච මේ ධර්මය අපි භාවිතයට ගන්න ඕනේ කොහොමද බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික බව. උන්වහන්සේ ධර්මය අපිට දායාද කරලා එතනින් නැවතුනේ නැහැ. මේ දායාද වෙච්ච ධර්මය භාවිත කළ යුත්තේ කෙසේද කියන එකත් උපමා පවා භාවිත කරමින් පැහැදිලි කරන්න උත්සාහ කළා. එතකොට මේ පින්වතුන්ට අලගද්දූපම සූත්‍ර දේශනා විස්තරයේදී අනිද්දා දවසේදී ධර්මය අපි කොහොමද පාවිච්චි කරන්න ඕන? ධර්මය වැරදියට පාවිච්චි කළා කියන්නේ මොන අවස්ථාවද? දැනගන්න ලැබෙනවා. ඉතින් හිතන්න පින්වත්නි මේ දේශනා මාලාව තුළ අපිට කොයිතරම් අවබෝධයකට යන්න අවස්ථාවක් තියෙනවද? අලගද්දූපම සූත්‍ර දේශනාවේදී සර්පයෙක් පිළිබඳ උපමාවක් එක්ක තමයි මේ කාරණා විශේෂයෙන් විස්තර වෙන්නේ. දැන් මේ සූත්‍ර දේශනා තුළ අන්තර්ගතය සංක්ෂිප්තව මේ අද දවසේ මතක් කරන්නේ. හැබැයි මීට වඩා තවත් කරුණු සූත්‍ර දේශනා තුළ ඇතුළත් මේ සුවිශේෂී ඉස්මතුව විශේෂයෙන් ඉස්මතු වෙලා පේන කාරණා කිහිපයක් තමයි අද ඕපම්ම වග්ගයේ හඳුන්වා දීම තුළ මේ සිද්ධ කරන්නේ. එතකොට අලගද්දූපම සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ සර්පයෙක්ව වැරදි තැනින් ඇල්ලුවොත් මොකද වෙන්නේ? උපමාවේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය අනුව සර්පයාගේ වලිගෙන් හෝ ශරීරයේ මැද කොටසකින් වගේ ඇල්ලුවොත් මොකද වෙන්නේ? සර්පයාගේ දෂ්ට කිරීමට අපි ලක් වෙනවා. අපිටමයි හානි. ඒ වගේ මේ ධර්මය වැරදි විදිහට භාවිතයට ගත්තොත් මහා හානියක්. ධර්මය හදාරනවා ඇතැම් අය වාද විවාද කිරීම සඳහා. අනිත්‍යයේ මත දුරු කිරීම සඳහා. අනිත්‍යයේ මත ඛණ්ඩණය කරන්න ධර්මය හදාරන එක හොඳයි. මොකද ඇතැම් විට ධර්මය විකෘති කරන අයට පිළිතුරු ලබා දෙන්න මේ ධර්මයේ මනාව හැදෑරීම අවශ්‍ය වෙනවා. හැබැයි මේ පැහැදිලි කරන්නේ මොකද්ද? කෙනෙක් ධර්මය හදාරනවා අනිත්‍යයත් එක්ක වාද කරන්න විතරක්. තවත් කෙනෙකු හා වාද කිරීම පමණක් අපේක්ෂා කරලා කෙනෙක් ධර්මය හදාරනවා. ඒ ධර්මය මනාව මෙනෙහි කරන්නේ නැහැ.
ඒ ධර්මයේ තුල ඇතුළත් වන ලෝක යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ධර්මය හදාරනවා වාද විවාදය සඳහා. අනිත් අයගේ මත ඛණ්ඩනය කිරීමට පවණා. ඒක හරියට අර සර්පයව වැරදි තැනින් ඇල්ලුවා වගේ. තමාගේ හානිය පිණිස විනාශය පිණිස හේතු වෙනවා. ඒ වගේම මේ සර්පපමාවම විරුද්ධ පැත්තටත් පාවිච්චි කරනවා. සර්පයව නිවැරදි තැනින් ඇල්ලුවොත් දඬු කැවැල්ලක් ඒ සර්පය වල්ලන ක්‍රම තියෙනවානේ. ඒ විදිහේ නිවැරදි ක්‍රමයක් භාවිතයට අරගෙන සර්පයව නිවැරදි ආකාරයෙන් ඇල්ලුවොත් සර්පයාගෙන් හානියක් නැහැ. අන්න ඒ වගේ මේ ධර්මය කෙනෙක් හදාරනවා කුමක් පිණිසද? සියලු දුක් ප්‍රහාණය කර ගැනීම පිණිස. නිර්වාණ අවබෝධය ඉලක්ක කරලා. එයා හදාරන ධර්මය මනාව මෙනෙහි කරනවා. ජීවිතයට ගලපනවා. ඒ විදිහට ධර්මය තුලින් නිර්වාණ අවබෝධය කරා. සියලු කෙලෙසුන් ප්‍රහීණ කිරීම සඳහා එයා ධර්මය භාවිත කරනවා. හරියට අර සර්පයව හරියට ඇල්ලුවා වගේ. එහෙනම් පින්වත්නි මේ ලැබිච්ච ධර්මය වැරදියට ජීවිතයට එකතු කරගත්තොත් අනිත් අයත් එක්ක වාද විවාද කිරීමට පමණක් ධර්මය හැදෑරුවොත් හරි භයානකයි. හරිම භයානකයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අනුවම සඳහන් වෙනවා. එහෙනම් ඒ කාරණා මේ පින්වතුන්ට මීට වඩා විස්තරාත්මකව අලගත් දූපම සූත්‍ර දේශනාවේදී අනිද්දා දවසේ දැනගන්න අවස්ථාව තියෙනවා. ඕපම්ම වග්ගයේ තුන්වෙනි සූත්‍ර දේශනාව වම්මික සූත්‍රය. වම්මික සූත්‍රයේ අන්තර්ගතයේ අටුවා විස්තර කරන්නේ අටුවා සංඥාපණය තුල මිනිස් ශරීරයේ නිස්සාර බව හා නිවන ලැබීමට ඇති බාධා වම්මික සූත්‍රයේ දැක්වෙනවා. ප්‍රහේලිකාමය රූපයෙන් බුද්ධ දේශනා අනුව කරන ලද විස්තරයකි. ප්‍රහේලිකාමය ස්වරූපයකින් බුදුරජාණන් වහන්සේ කරන විස්තරය. කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍ය අධ්‍යයනය කරනවා නම් ඕපම්ම වග්ගය මනාව උදාහරණ ඒ සඳහා ලබා දෙනවා. කවුරු හරි කෙනෙක් බුද්ධ භාෂිතයේ තියෙන විශේෂත්වය, බුදුරජාණන් වහන්සේගේ යමක් පැහැදිලි කිරීමේ නිපුණත්වය කෙනෙක් වටහා ගන්න ලෑස්ති වෙනවා නම්, ඒ සඳහා අධ්‍යයනයක් කරනවා නම් එයාට ඕපම්ම වග්ගය මගහැරලා බෑ. එච්චර වටින ඕපම්ම වග්ගය. ඕපම්ම වග්ගය හරියට අධ්‍යයනය කරනවා නම් බුද්ධාලම්බන ප්‍රීතියක් හිතේ ඇති වෙන්න ඒකම ඇති. බුදුරජාණන් වහන්සේගේ උපමා රූපක භාවිතයත් එක්ක විශේෂයෙන් වම්මික සූත්‍රයේ තුල ප්‍රහේලිකාමය ස්වභාවයකින් ධර්මය විස්තර කරන හැටි. අනිද්දාට පසුව උදාවන දවසේ මේ වම්මික සූත්‍රයත් පැහැදිලි කරනවා. මිනිස් ශරීරයේ නිස්සාර බව හා නිවන ලැබීමට ඇති බාධා ඒ සූත්‍ර දේශනාවේදී අහන්න ලැබෙනවා. අපි හැමෝටම ඕනේ මේ නිර්වාණ අවබෝධය කියන ඉලක්කයට ළඟා වෙන්න. සියලු සංසාර දුක් නිමා කරන්නයි අපේ අවශ්‍යතාවය. ඒ සඳහා තමයි මෙවැනි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ අපි. ඒ නිර්වාණ අවබෝධය කරා ගමන් කරද්දී අපිට මොන වගේ බාධාද ඇති වෙන්නේ? නිවනට බාධා වන්නේ මොනවාද? බුද්ධ භාෂිතය අනුව නිවනට බාධා මොනවාද? නිවනට මේ දේවල් බාධා කරනවා කියලා අපිට හිතලත් කියන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය මොකක්ද? මේ දේවල් තමයි නිවනට බාධා කරන්නේ. මේ දේවල් තමයි ඈත් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහටයි නිවන කරා ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනය. බුද්ධ භාෂිතය අනුව ඒ කාරණා ඉදිරියේදී වම්මික සූත්‍ර දේශනාව තුළ මේ පින්වතුන්ට අහන්න ලැබෙනවා. එහෙනම් මේ කෙටියෙන් ඕපම්ම වග්ගයේ සූත්‍ර දේශනා පිළිබඳ සංක්ෂිප්ත අදහසක් අපි මේ විවරණය කරගන්න. ඒ වගේම ඉතාම ප්‍රසිද්ධ රතවිනීත සූත්‍රය. ඕපම්ම වග්ගය තුළ ඇතුළත් වන ඉතාම වැදගත් සූත්‍ර දේශනාව. රතවිනීත සූත්‍රය. එතකොට මේ රතවිනීත සූත්‍රයේ කියද්දිම ඇතැම් පින්වතුන් ධර්මය ශ්‍රවණය කළ තියෙනවා මතක් වෙනවා ඇති. සප්ත විශුද්ධි නිර්දේශය. විශුද්ධි හත. සීල විශුද්ධිය,
චිත්ත විසුද්ධිය, දිට්ටි විසුද්ධිය ඔය විදිහට විසුද්ධි හතක් ක්‍රමානුකූලව ධර්මාවබෝධය කරා ගමන් කරන ආකාරය ක්‍රමානුකූලව විසුද්ධියට පත්වන ආකාරය පරිපූර්ණ ශුද්ධත්වය පරිපූර්ණ පිරිසිදු බව කරා හිත මෙහෙයවන ආකාරය සීල විසුද්ධි චිත්ත විසුද්ධි දිට්ටි විසුද්ධි කාංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග විසුද්ධි ඔය විදිහට විසුද්ධි හතක් අපි අහලා තියෙනවා ඔන්න ඔය විසුද්ධි හත උපමා ඇසුරෙන් සප්ත විසුද්ධිය පිළිබඳ උපමා ඇසුරෙන් කෙරෙන විග්‍රහය සුප්‍රසිද්ධ රත විනීත සූත්‍රය තුල ඉදිරියේදී දැනගන්න පුළුවන් එහෙනම් රත විනීත සූත්‍රයත් ඇතුළත් වෙන්නේ සප්ත විසුද්ධිය පිළිබඳ කතා කරනකොට විශේෂයෙන් කියවෙන මේ රත විනීත සූත්‍රයත් ඇතුළත් වෙන්නේ ඕපම්ම වග්ගේ ඕපම්ම වග්ගේ හතරවෙනි සූත්‍ර දේශනාව කකචූපම සූත්‍රය අලගද්දූපම සූත්‍රය වම්මික සූත්‍රයින් අනතුරුව රත විනීත සූත්‍රය පපංච සූදනේ අටුවාවේ සංඥාපණය තුල කෙටියෙන් විස්තර කරනවා මේ රත විනීත සූත්‍රයේ බ්‍රහ්මචර්යාවේ අරමුණු හා විසුද්ධි පිළිබඳ සඳහනක් දැක්වේ බ්‍රහ්මචර්යාවේ අරමුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රතිපදාව කුමක් ඉලක්ක කරගෙනද පවතින්නේ රත විනීත සූත්‍රයේ පෙන්වනවා රත විනීත සූත්‍රය තුල මේ පින්වතුන්ට දැනගන්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ පුන්නමන්තානි පුත්ත ස්වාමින් වහන්සේ අතර සිද්ධ වෙච්ච ධර්ම සාකච්ඡාවක් එක තමයි රත විනීත සූත්‍රයේ දිගහැරෙන්නේ. ඒ සූත්‍ර දේශනාව තුල ඉතාම අපූර්වට රත පිළිබඳ උපමාවකින් රත පිළිබඳ උපමාවකින් ක්‍රමානුකූලව විසුද්ධි හත සම්පූර්ණ කරන ආකාරය විස්තර කරනවා. එහෙනම් ඉදිරියේදී ඒ සඳහා අවස්ථාව තියෙනවා. සප්ත විසුද්ධිය පවා එහිදී විස්තර කිරීමක් මේ පින්තුන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉන් අනතුරුව ඕපම්ම වග්ගයේ 5 වෙනි සූත්‍ර දේශනාව නිවාප සූත්‍රය. නිවාප සූත්‍ර දේශනාව. නිවාප සූත්‍ර දේශනාවේ අන්තර්ගතය අටුවා සංඥාපණය කෙටියෙන් සඳහන් වෙනවා. මාර ජාලයෙන් කෙසේ මිදෙන්නේද කියන කාරණාව ඔන්න නිවාප සූත්‍රයේදී උපමාවකින් සඳහන් වෙනවා. පින්වත්නි මේ නිවාප කියන්නේ තන බිම් කියන අදහස. සාමාන්‍යයෙන් මේ සූත්‍ර දේශනාව අධ්‍යයනය කරද්දී ඉදිරියේදී අහුන් කන්දේදී මේ පින්වතුන්ට තේරෙයි. කලින් සූදානම් වුණොත් දැන් මේ පින්වතුන් දේශනා මාලාවට සම්බන්ධ වෙලා අන්තර්ජාලය ඇසුරෙන් ඕනනම් දේශනාව ශ්‍රවණය කරන්න කලින් මේ නිවාප සූත්‍රය අධ්‍යයනය කරන්න පුළුවන්. අදාළ දවසේ කුමන සූත්‍ර දේශනාවද විකාශය වෙන්නේ කියලා මේ පින්වතුන්ට කලින් දැනගන්න අවස්ථාව ලැබෙනවා. මේ සූත්‍ර දේශනා මාලාව තුළ විස්තර කරන සූත්‍ර දේශනා ඒ ඒ දවසේ මොන සූත්‍ර දේශනාද විස්තර කෙරෙන්නේ කියලා මේ පින්වතුන්ව දැනුවත් කිරීමක් කරනවා. ජයමග රූපහණී නාලිකාවේ මුහුණු පොත තුළ ඒ ඒ දවසේ මොන සූත්‍ර දේශනාවද විග්‍රහ කරන්න කියලා කලින් අදාළ දවසේ උදෑසන ඒ සඳහා අවස්ථාවක් මේ පින්වතුන්ට තියෙනවා දැක බලා ගන්න පුළුවන් ජයමග රූපහින් නාලිකාවේ පවත්වාගෙන යන මුහුණු පොත තුල. ඒ විතරක් නෙමෙයි ඒ විදිහට දැනගන්න බැරි වුණත් මේ පින්වතුන්ට පුළුවන් මේ දේශනා මාලාව පිළිවෙලකට ගලාගෙන යන්න. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා ඇතුළත් ඒ ග්‍රන්ථය ඒ විස්තරය අන්තර්ජාලයෙන් හොයාගෙන එහෙම නැත්නම් පොත අතට අරගෙන පටුන බැලුවොත් සූත්‍ර දේශනා පෙළ ගැස්ම බැලුවොත් මේ පින්වතුන් අඳුන ගන්න පුළුවන් අද මේ සූත්‍රය හෙට මේ සූත්‍රය අනිද්දා මේ සූත්‍රය ආදී වශයෙන්. එතකොට මේ නිවාප සූත්‍ර දේශනාවත් අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබුණොත් දේශනාව ශ්‍රවණය කරන්න කලින් මේ පින්වතුන්ට හම්බ වෙයි හරිම ලස්සන උපමා භාවිතයක්. තනබිම් වලට එන මුවන් හැසිරෙන ආකාරය අනුව ඇතැම් මුවන් ඒ තනබිම් වල තනකොළ කන අතරේ වැද්දන්ට ගොදුරු වෙනවා. ඇතැම් මුවන් වැද්දන්ට ගොදුරු නොවී ක්‍රමානුකූලව බේරිලා යනවා. මෙවැනි උපමාවක් එක්ක මාරයට අහුවෙන්නේ කොහොමද?
මායාවෙන් මිදෙන්නේ කොහොමද? උපමා භාවිතයක් එක්ක මායාවෙන් මිදෙන ආකාරය සහ මායයට අහු වෙලා මහා පීඩාකාරී තත්වයකට ඇති වෙන ආකාරය හරිම ලස්සනට උපමාවකින් පැහැදිලි කරන අවස්ථාව. නිවාප සූත්‍රය. තනබින් මුවන් වැද්දන් කියන ඔන්නය චරිතත් මූලික කරගෙන ඔන්නය වචනත් මූලික කරගෙන ඊට අදාළව උපමා ඇසුරෙන් මායයාගෙන් මිදීම සහ මායයාට හසු වීම හරිම අපූර්වවට පැහැදිලි කරන අවස්ථාවක් නිවාප සූත්‍රයේදී මේ පින්වතුන්ට මුණ ගැහෙනවා. ඉදිරි දිනක ඒ සූත්‍ර දේශනාවත් ශ්‍රවණය කරන්න පුළුවන් මේ දේශනා මාලාව තුල. ඉන් අනතුරුව අරිය පරියේෂණ සූත්‍රය. ඕපම්ම වග්ගයේ සියලු සූත්‍ර දේශනා 10යි 10ක් ඇතුළත් වෙනවා. ඒ අතරින් කකොචූපම සූත්‍රය මුලින්ම සඳහන් වෙන්නේ. හෙට දවසේ ඒ සම්බන්ධයෙන් විස්තරයක් කෙරෙනවා. ඒ වගේම ඊළඟට අලගද්දූපම සූත්‍රය, වම්මික සූත්‍රය, රතවිනීත සූත්‍රය, නිවාප සූත්‍රය ඉන් අනතුරුව සඳහන් වෙන්නේ 6 වෙනි සූත්‍ර දේශනා විදිහට අරිය පරියේෂණ සූත්‍රය. අරිය පරියේෂණ සූත්‍රය. එතකොට මේ සූත්‍ර දේශනාව අනිත් සූත්‍ර දේශනාවල සඳහන් වෙන කරුණු එක බැලුවහම විශේෂයෙන් බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් මාලාවක් මේ අරිය පරියේෂණ සූත්‍රය තුළ විශේෂයෙන් ඇතුළත් වෙනවා. ඒ විදිහට අරන් බලනකොට හරීම වටින සූත්‍ර දේශනාවක්. අරිය පරියේෂණ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ බුදු වීමට පෙර සිදුවත් බෝසතාණන් වහන්සේ මහා විනිශ්ක්‍රමණය කළාට පස්සේ ගිහි ගෙදරින් පිටත් වුණාට පස්සේ අභිසම්බෝධිය ලැබීම දක්වා ඒ වගේම ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරමින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගිහි ගෙදරින් නික්ුණාට පස්සේ බුදු වෙලා ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම දක්වා උන්වහන්සේගේ ජීවිතය ගත වෙච්ච හැටි. උන්වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම් මාලාවක් මේ අරිය පරියේෂණ සූත්‍රය තුළ විග්‍රහ කෙරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ගත වෙච්ච ස්වභාවය උන්වහන්සේ රජකම දාලා ලැබෙන්න තිබ්බ සක්විති රජකම පවා අතහැරලා තමන්ගේ ඒ දවසේම උපන් රාහුල පුත්‍ර රත්නේ සුරූපී යශෝදරා දේවිය රාම්‍ය සුරම්ය සුබ සුකෝපභෝගී මාලිගා මේ සියල්ල අතහැරලා ගිහි ගෙදරින් පිටත් වුණාට පස්සේ මහා අභිනිෂ්ක්‍රමණයෙන් පස්සේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව උන්වහන්සේ සිද්ධ කරන අවස්ථාව වෙනකම් උන්වහන්සේ මේ ධර්මය ගවේෂණය කරපු හැටි අපිට හරිම වටිනවා. අපේ තරමුණ ධර්මය ගවේෂණය කරලා මේ ධර්මය මනාව වටහාගෙන ධර්මය තුලින් ඒ ලබන සැනසීම උදා කරගන්න. සසර ගමන කෙලවර කරගන්න. එහෙම කටයුතු කරන අපිට මේ ධර්මය කියලා දුන්න ශාස්ත්‍රූවරයා ධර්මය ගවේෂණය කරපු ආකාරය ඔන්න අඳුන ගන්න අවස්ථාව තියෙනවා. අරිය පරියේෂණ සූත්‍රය. බුද්ධ චරිතය ගැන සංක්ෂිප්ත අදහසක් අපිට තියෙනවා. උන්වහන්සේ ඉපදිච්ච හැටි, උන්වහන්සේගේ අවසාන භවය, සිදුහත් කුමාර අවදී අපි අහලා තියෙනවා. අපි මේ කතා පුවත සංක්ෂිප්තව දන්නවා. උන්වහන්සේගේ ජීවිතය ගත වෙච්ච හැටි, ගිහි ගෙදරින් නික්මුණු හැටි, බුද්ධත්වයට දක්වා උන්වහන්සේ ගුරුවරුන් හොයාගෙන ගිය හැටි, බුදු වීමෙන් පස්සේ අවුරුදු 45ක් පුරාවට උන්වහන්සේ ධර්මයේ දේශනා කරමින් පරාර්ථකාමීව හැසිරෙච්ච හැටි සංක්ෂිප්ත අදහසක් අපේ හිතේ තියෙනවා. අරිය පරියේෂණ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම උන්වහන්සේගේම වදනින් තමන් වහන්සේගේ චරිතාපදානයේ විශේෂ කොටසක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථා කිහිපයක් මේ පින්වුතුන්ට දැනගන්න පුළුවන්. අප්‍රමාණ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන්න අරිය පරියේෂණ සූත්‍ර දේශනාවේ කොටස හේතු වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් යම්කිසි අදහසක් අරිය පරියේෂණ සූත්‍රය තුළ මේ පින්වුතුන්ට ලබා ගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි මේ සූත්‍ර දේශනාව පිළිබඳ සඳහන් වෙනවා ඇතැම් තැනක මේ අරිය පරියේෂණ සූත්‍රයේ සඳහන් වෙනවා පාස රාසි සූත්‍රය නමිනු පාස රාසි සූත්‍රය කියලා ඇතැම් තැනක කියවෙන්නේ මේ අරිය පරියේෂණ සූත්‍රයම තමයි ඒ වගේම අරිය පරියේෂණ සූත්‍රයේ ඉතාම විශේෂයෙන් විස්තර කරලා දෙනවා කාරණා දෙක මොකද්ද ආර්ය පරිවේෂණය කියන්නේ මොකද්ද අනාර්ය පරිවේෂණය කියන්නේ මං හිතන්නේ මේ විස්තරේදී මේ පින්වතුන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් තමන්ගේ ප්‍රායෝගික ජීවිතය ගැන ප්‍රායෝගිකව ධර්මය වටහා ගන්න කෙනෙක්ගේ ජීවිතය ගත වෙන්න ඕනේ කොහොමද ධර්ම අවබෝධය ඉලක්ක කරගත්ත කෙනෙක් ජීවිතේ හැඩගස්වා ගන්න ඕනේ කොහොමද ආර්ය පරිවේෂණය සඳහා තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගත යුතු ආකාරය තමන් කළ යුතු නොකළ යුතු දේවල් මේ ආර්ය පරිවේෂණ සූත්‍ර දේශනාව තුළ ඇතුළත් වෙනවා තමන් මොන වගේ දේවල් කළොත්ද ආර්ය පරිවේෂණයෙන් පරිබාහිර වුණා වෙන්නේ ඔන්න තමන් මොන වගේ දේවල් කළොත්ද ධර්මයෙන් ඈත් වුණා වෙන්නේ ඔන්න ඉදිරියේදී දැනගන්න පුළුවන් ආර්ය පරිවේෂණය තමයි නිවනට හේතු වෙන්නේ අනාර්ය පරිවේෂණය නිවනට හේතු වෙන්නේ නැහැ ආර්ය පරිවේෂණය සියලු දුක් නිවීම පිණිස හේතු වන ප්‍රතිපදාව නැවත නැවත දුකින් දුකටම වැටෙන ප්‍රතිපදාව අනාර්ය පරිවේෂණය එහෙනම් ආර්ය පරිවේෂණ සූත්‍ර දේශනාව තුලින් මේ පින්වතුන්ට වටහා ගන්න පුළුවන් මොකද්ද ආර්ය පරිවේෂණය මොකද්ද අනාර්ය පරිවේෂණය ඒ සඳහා ඉදිරි දවසක අරිය පරිවේෂණ සූත්‍ර දේශනාව විස්තරාත්මකව පැයකට ආසන්න කාලයක් තුල ඇහුම්කන් දෙන්න අවස්ථාව තියෙනවා ඕපම්ම වග්ගයේ ඊළඟට සඳහන් වෙනවා චූල හත්ති පදෝපම සූත්‍රය ලංකාවට වැඩම කරපු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ශ්‍රී ලක් වාසීන්ට දේශනා කරපු බව අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්න. චූලහත්ති පදෝපම සූත්‍රය. තාම වටින සූත්‍රයක්. එදා අනුගුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයේ ඇතුළත් වෙනවා. කාට හරි මේ පින්වත් කෙනෙක්ට අවශ්‍යතාවය තියෙනවා නම් අනුගුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු චූලහත්ති පදෝපම සූත්‍රයේ අන්තර්ගතය මොන වගේද? ඕපම්ම වග්ගයේ මජ්ක්‍ධිම නිකාය ඇතුලේ තියෙන තුන්වෙනි වග්ගයේ ඕපම්ම වග්ගයේ ඔන්න ඇතුළත් වෙනවා. හොයලා බලන්න පුළුවන්. ඉතාලම කෙටියෙන් සූත්‍රයේ සංක්ෂිප්ත අදහසක් අටුවා විස්තර කරනවා. සත්‍ය ප්‍රාප්ත මුනිවරයාගේ ආශ්චර්ය ගැන මෙහි දැක්වේ. චූලහත්ති පදෝපම සූත්‍රය. සත්‍ය ප්‍රාප්ත මුනිවරයාගේ ආශ්චර්ය. සත්‍ය අවබෝධ කරගත් උත්තමයාගේ ජීවිතේ අසිරිමත් බව ධර්මයේ මනාව වටහාගත් කෙනාගේ ජීවිතේ තියෙන පරිපූර්ණ ආශ්චර්යය එහෙනම් ධර්මයට නැඹුරු වෙන්න විශේෂ උත්තේජනය සපයන සූත්‍ර දේශනාව අපි හැමෝටම මේ ධර්මයට වැඩි වැඩියෙන් ලං වෙන්න මොකක් හරි ක්‍රමයක් ඕනේ අපේ හිත වැඩිපුරම බර ධර්මයට නෙමෙයි අකුසලයට කල්ප ගානක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් එද්දී වැඩිපුරම ලෝභය තමයි අපිට පුරුදු අපේ හිත වැඩිපුර ලෝභයට පුරුදු වුණා. කල්ප ගානක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් එද්දී අපේ හිත වැඩිපුර ද්වේෂයත් එක්කයි කටයුතු කළේ. ලෝභ දේශ මෝහත් එක්කම වැඩිපුර කාලයක් ගත කරපු නිසා හිත අකුසලයටම බර වෙලා. ලෝක ස්වභාවය. ධර්මයේ පැත්තට හිත නැඹුරු කරනවා කියන එක හරිම අමාරුයි. එහෙනම් මොකක් හරි විශේෂ ක්‍රමවේද විශේෂ ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා හිත අකුසලයෙන් ඉවත් කරගෙන කුසලයට නැඹුරු කර ගැනීම සඳහා ඒ සඳහා මේ ධර්මයේ තියෙන ආශ්චර්ය ධර්මය අවබෝධ කරගත්තොත් මට ලැබෙන වාසි නැවත නැවත මෙනෙහි කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඊට අදාළ ධර්මදේශනාවක් ඇහෙනවා නම් අකුසලයෙන් හිත මුදවා ගන්න එක වටින අවස්ථාවක්. ඒ අවස්ථාව මේ පින්වතුන්ට හම්බ වෙනවා චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා. ඒ සූත්‍ර දේශනා අන්තර්ගතයේදී හම්බ වෙනවා සත්‍ය මේ මහා
සත්‍ය වූ ධර්මය අවබෝධ කරගත්ත කෙනාගේ ජීවිතයේ තියෙන ආශ්චර්යය. ඒ සඳහා ඉදිරි දවසක අවස්ථාව තියෙනවා. ඒ වගේම මහා හත්ති පදෝපම සූත්‍ර දේශනාවේ අන්තර්ගතයත් අටුවා සංඥාපණය කෙටියෙන් විස්තර කරනවා. උපාදාන ස්කන්ධ වලින් විමුක්තිය පටිච්ච සමුප්පාදය ගැනද සියලු කුසල ධර්ම චතුරාර්ය සත්‍යයේ ඇතුළත් බවද මෙහි දැක්වේ. සියලුම කුසල ධර්ම චතුරාර්ය සත්‍ය ධර්මයට ඇතුළත් බව සඳහන් කරනවා මහා හත්ති පදෝපම සූත්‍ර දේශනාව තුල. පින්වත්නි, ඇතෙක්ගේ පිය සටහනක් උපමා කර ගනිමින් ධර්මය පැහැදිලි කරපු අවස්ථාවක්. අපි මුලින් සිහිපත් කරගත්තා මේ ඕපම්ම වග්ගය තුල ඇතුළත් සූත්‍ර දේශනා උපමා භාවිතයෙන් හරිම අපූර්වට අපිට සමීප වෙන සූත්‍ර දේශනා. උපමාත් එක්ක කෙරෙන විස්තර කිරීම. එතකොට චූලහත්ති පදෝපම සූත්‍රයේ ඇතෙක්ගේ පිය සටහනක් මූලික කරගෙන කරන විස්තරය, මහා හත්ති පදෝපම සූත්‍රයේ ඇතෙක්ගේ පිය සටහනක් උපමාවට අරන් කරන සූත්‍රය. උපමා ගණනාවක්ම හම්බ වෙන දේශනා මාලාවක් ඉදිරියේදී ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඕපම්ම වග්ගයේ අවසානයේ සඳහන් වෙන සූත්‍ර දේශනා දෙක, මහා සාරෝපම සූත්‍රය සහ චූල සාරෝපම සූත්‍රය. ගහක් උපමාවට අරගෙන තමයි මේ සූත්‍ර දේශනා දෙකේම අන්තර්ගතය සඳහන් වෙන්නේ. චූල සාරෝපම සූත්‍රයත් මහා සාරෝපම සූත්‍රයත් තරමක් දුරට සමාන විස්තරයක් තියෙනවා. හැබැයි සූත්‍ර දේශනා දෙකම වෙන වෙනම අධ්‍යයනය කළ යුතුයි. තරමක් දුරට සමාන වුණත් වෙනස් දහම් කරුණුත් කියලා දෙන නිසා. මහා සාරෝපම සූත්‍රයේ තුල අන්තර්ගතය කෙටියෙන් පැහැදිලි කරනවා. දේවදත් ස්වාමින් වහන්සේ සංඝයාව අතහැරලා යාමෙන් පසු බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතමින් භික්ෂු ජීවිතයේ අරමුණු පිළිබඳව උපදෙස් ලබා දුන්නු ආකාරය. මහා සාරෝපම සූත්‍ර දේශනාව තුල ඒ කාරණාව සඳහන් වෙන්නේ මහා සාරෝපම සූත්‍ර දේශනාව තුල. අවසාන සූත්‍ර දේශනාව. ඕපම්ම වගේ අවසාන සූත්‍ර දේශනාව චූල සාරෝපම සූත්‍රය කලින් සූත්‍රයේ අන්තර්ගතයට සමාන බව අටුවා සංඥාපණය සඳහන් කරනවා. මේ සූත්‍රයේ ෂට් ශාස්ත්‍රූවරු ගැන, එහෙම නැත්නම් වෙනත් මතදරු ආචාර්යවරුන් ගැන දැක්වේ. බුද්ධ කාලයේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පරිබාහිර ආචාර්යවරුන් ගැන යම්කිසි සඳහනක් මේ චූල සාරෝපම සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම ගහක් උපමා කර ගනිමින් ක්‍රමානුකූලව ධර්මයේ නිසි ප්‍රතිඵල නෙලා ගන්න හැටි. මං හිතන්නේ දැන් ඒකට අවස්ථාව නෙමෙයි, ඉදිරි දවසක අවස්ථාව ලැබෙනවා මේ පින්වතුන්ට ඒකට ඇහුම්කන් දෙන්න. ගහක් උපමා කරගෙන හරි අපූර්වට වරද්ද ගන්න නැතුව ධර්මයේ ඉලක්කයට ළඟා වෙන හැටි. සමහරු ගහක හරය හොයාගෙන යනවා. හැබැයි ගහේ හරය කියලා කොළාතු වලට රැවටෙනවා. ඔය විදිහට හරි උපමා හරි අපූර්ව උපමා භාවිතයක් එක්ක කොළ අතු වලට රැවටෙන්නේ නැතුව වටිනා හරයම ලබා ගන්නවා වගේ ධර්මය භාවිත කරද්දි ලැබෙන අතුරු ප්‍රතිඵල එක්ක මග නවතින්නේ නැතුව ධර්මයේ මනා වූ හරය නිර්වාණ අවබෝධය කරා අතරමං නොවී යන ආකාරය චූල සාරෝපම සහ මහා සාරෝපම සූත්‍ර දේශනා තුලින් මේ පින්වතුන්ට අහන්න ලැබෙනවා. එහෙනම් ඕපම්ම වග්ගය කියන්නේ සුප්‍රසිද්ධ කකචූපම සූත්‍රය, රතවිනීත සූත්‍රය ආදී සූත්‍ර දේශනා පවා ඇතුළත් වෙන, විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ භාෂිතය උපමා ඇසුරෙන් පැහැදිලිව විස්තර කෙරෙන අවස්ථා ඇතුළත් සූත්‍ර දේශනා මාලාව ඕපම්ම වග්ගයේ ඇතුළත් වෙන. එහෙනම් අදින් පසුව උදාවන දින 10 ඕපම්ම වග්ගයේ සූත්‍ර දේශනා පැහැදිලි කෙරෙන දින 10ක්. එනිසා වටිනා දේශනා මාලාවක් හෙට සිට ආරම්භනවා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 20ක් මේ වෙනකොට සඳහන් කරලා මේ පින්වතුන්ට ඇහෙන්න සලස්වලා ඉවරයි. ඉතාලම ඉක්මනින් දින කිහිපය ගත වෙනවා. ආයිත් මේ සූත්‍ර දේශනා අහන්න ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ පින්වතුන් හැමෝටම ආරාධනා කරනවා දිගටම මේ දේශනා මාලාවත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ධර්මඥානය වැඩි කරගන්නත්, බුද්ධ භාෂිතය මනාව අධ්‍යයනය කරන්න, ඒ තුලින්
බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන මේ ක්‍රමවේද මනාව හඳුනාගෙන මනාව ප්‍රතිපදාව අනුගමනය කරමි මෙලොව ජීවිතයත් සාර්ථක කරගෙන සංසාර ගමනත් සුවපත් භාවයට පත් කරගෙන හැම දිනාටම හැකිතාක් ඉක්මනින් සියලු සංසාර දුකෙන් අත මිදී උතුම් වූ ධර්මාවබෝධයෙන් නිවී සැනසීම සඳහා මේ දේශනා මාලාවත් දේශනා මාලාව තුලින් උපදවා ගන්නා පුණ්‍ය ශක්තිය හැම දිනාටම හේතු උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරනවා අපි ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණයෙන් රස කරගත් අප්‍රමාණ කුසල් ශක්තිය මේ පින්වතුන් හැම දෙනාටම සංසාර දුක් නිම කිරීම උදෙසා හේතු උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි